මේ 2021 තියරි පන්තියේ ඔක්තෝබර් 31 සෙනසුරාදා පාඩම. හරි. දැන් අපි ඇත්තටම ඔක්තෝබර් 24 ගිය සතියේ කරේ තාප සංක්‍රමණය. ඒ කියන්නේ තාප ශක්තිය එක තැනකින් තවත් තැනකට ගලාගෙන යන්නේ කොහොමද කියන එක. ඉතින් තාප සංක්‍රමණයේ සිදුවන ආකාර තුනක් අපි කතා කරා. සංවහනය, සන්නයනය, විකිරණය. ගිය සතියේ අපි කරේ තාප සංවහනය පිළිබඳ. සංවහණයෙන් කොහොමද තාප ශක්තිය ගලාගෙන යන්නේ කියන එක ගැන ඒ වගේම උණුසුම් වස්තුවකින් තාපය හානි වීමේ ශීඝ්‍රතාව තාපය හානි වීමත් එක්ක සිසිලන ශීඝ්‍රතාව ගැන කතා කරා ඊට පස්සේ අපි කතා කරා උණුසුම් වස්තුවකින් තාපය හානි වීම පිළිබඳ නිව්ටන්ගේ සිසිලන නියමය සිසිලන නියමය වළංගු වීම සඳහා බලපාන තත්වයන් වගේ දේවල් තමයි අපි ගිය සතියේ කතා කරේ හරි එතකොට මේ සංවහණය සිසිලනයට අදාළව අපට ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා සාකච්ඡා කරන්න අපේ සිලබස් එකේ අපි අද එන්නේ ප්‍රැක්ටිකල් එක සහ ඒ ප්‍රැක්ටිකල් එක කරාට පස්සේ අපට සාකච්ඡා කරන්න පුළුවන් උදාහරණ මොනවද කියලා තමයි අද බලන්නේ හරිද රයිට් ප්‍රැක්ටිකල් එකට යන්න කලින් අපි පොඩි දෙයක් මුලින් දැනගෙන ඉන්න ඕන ඒ තමයි මේ සිසිලන වක්‍රය කියන්නේ මොකක්ද කියන එක ලියන අද මාතෘකාව සිසිලන වක්‍රය සිසිලන වක්‍රය එහෙට ලියන්න උණුසුම් වස්තුවකින් තාපය හානි වීමේදී උණුසුම් වස්තුවකින් තාපය හානි වීමේදී එහි උෂ්ණත්වය කාලය සමග විචලනය වන ආකාරය එහි උෂ්ණත්වය කාලය සමග විචලනය වන ආකාරය ප්‍රස්තාරිකව නිරූපණය කළ විට එය සිසිලන වක්‍රයක් ලෙස හඳුන්වයි. රයිට් මේක බලන්න අපි හිතමු කැලරි මීටරයක් තුල උණුසුම් ජලය පිරලා තිනවා උණුසුම් ජලය අපි මේක උෂ්ණත්ව මානයක් දාලා තියෙන්නේ ඒ වගේම තාප පරිවාරක පියනකින් වහලා තියෙනවා තාප පරිවාරක පියනකින් වහලා තියෙන්නේ ඊළඟට අපි මේ කැලරි මීටරය ආවරණ බඳුනක් තුල තියලා තියෙන්නේ ඔය වගේ හැබැයි වටේ තාප පරිවර්ණය කරලා නැහැ අපිට පුළුවන් මේක තාප පරිවාරක තන්තු මගින් එල්ලන්න ඕන ताप परिवारक तंतु मगिन एल्लला अपि मेक सिसिल वेन्न इड हरला तियेन्ने अवकाशे तुल वटे आवरणे कल नहे आवरण बंदुनक तुल तबन्ने परिसर तत्वयन नियतव तियागन्न अपिट पुलुवन् अयिनेन विराम घटिकावक् तियागेन काले समग उष्णत्वमान पाटांकय सटहन करगन्न सामान्यं अपि तप्पर 30कट वरक् पाटांक गन्नवा තප්පර 30කට වරක් ආරම්භක උෂ්ණත්වය තප්පර 30ක් කියන්නේ මිනිත්තු භාගයක් ඊළඟට තප්පර 60ක් මිනිත්තු 1ක් තප්පර 90ක් මිනිත්තු 1.5ක් ඔය විදිහට තප්පර 30න් 30ට අපිට පුළුවන් උෂ්ණත්ව මානයේ පාටාංකය සටහන් කරගන්න ඊළඟට අපිට පුළුවන් කාලය සමග උෂ්ණත්ව මාන පාටාංකය ප්‍රස්තාරගත කරන්න ඉතින් තාපය හානි වීමත් එක්ක උෂ්ණත්වය අඩු වෙනවා තාපය හානි වීමත් එක්ක උෂ්ණත්වය අඩු වෙනවා අපට පුළුවන් කාලය සමග උෂ්ණත්ව මාන පාටාංකය ප්‍රස්තාරගත කරන්න එතකොට ලැබෙන ප්‍රස්තාරය කාලය සමග උෂ්ණත්ව මාන පාටාංකය ප්‍රස්තාරගත කළොත් අපට ලැබෙන ප්‍රස්තාරය අපි හඳුන්වන්නේ සිසිලන වක්‍රය කියලා කාලය සමග උෂ්ණත්වමාන පාටාංකයේ විචලනය වීම අපි හඳුන්වන්නේ සිසිලන වක්‍රය කියලා. මේක තමයි ඇත්තටම සිසිලන වක්‍රය. හරි? කැමති නම් රූපසටහන ඇඳලා ප්‍රස්තාරය කොහොමද අඳින්න ඕන? කැමති නම් සටහනක් ඇඳගන්න. කැලරි මීටරය තුල උණුසුම් ජලය, තාප පරිවාරක තන්තු, මේක ආවරණ බඳුන. ආවරණ බඳුන උෂ්ණත්වමානය
ताप परिवारक पीएन එතකොට මේ සංවහණයෙන් තාපය හානි වෙන්නේ කැලරිමීටරේ බාහිර පෘෂ්ඨයේ. එතකොට තාපය හානි වන වස්තුව විදියට හැසිරෙන්නේ කැලරිමීටරේ බාහිර පෘෂ්ඨයේ. බාහිර පෘෂ්ඨයේ තමයි උණුසුම් වස්තුව විදියට හැසිරෙන්නේ. හරිද? රයිට්. මේක ඇඳගත්තා නම් හරි. හරිද? පැහැදිලිද? රයිට්. ඊළඟට හොඳට අහගන්න දැන් අපි පරීක්ෂා වලට යනකොට නම් සාමාන්‍යයෙන් මෙතන ඇත්තම අපි මන්තේකුත් භාවිතා කරන්න ඕන මොකද මන්තයක් භාවිතා කරලා සෙමෙන් කලතන්න ඕන උණුසුම් ජලය කලතන්න ඕන එතකොට තමයි ජලය පුරා උෂ්ණත්වය ඒකාකාරව පවතින්නේ ජලය පුරා උෂ්ණත්වය ඒකාකාරව පවතිනකොට තමයි කැලරිමීටරේ පෘෂ්ඨයේ පුරා උෂ්ණත්වය ඒකාකාරව පවතින්නේ එතකොට තමයි වස්තුවේ තත්වයන් නියතව පවතින්නේ හරි මෙතන තාපය හානි කරන උණුසුම් වස්තුව වෙන්නේ කැලරිමීටරේ බාහිර පෘෂ්ඨයේ. එතකොට අපි මන්තෙන් සෙමෙන් කැලතීමක් කරන්න ඕන. ජලය කලතනකොට තමයි ජලය පුරාම උෂ්ණත්වය ඒකාකාරව පවතින්නේ. එතකොට තමයි කැලරිමීටරේ බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වය ඒකාකාරව පවතින්නේ. හේවත් වස්තුවේ තත්වයන් නියතව පවතී. හරිද? මන්තයත් අඳින්න ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි නම් අපි යටින් ලියමු මෙහෙම ඉහතින් දැක්වෙන්නේ සිසිලන වක්‍රයයි ඉහතින් දැක්වෙන්නේ සිසිලන වක්‍රයයි රයිට් ඊළඟට හොඳට අහගෙන ඉන්න මේ දේවල් ටික අපේ පරීක්ෂණයට මේ දේවල් වැදගත් වෙනවා දැන් සාමාන්‍යයෙන් අපි සිසිලන වක්‍රයක ලක්ෂ දෙකක් යා කරලා සිසිලන වක්‍රයක ලක්ෂ දෙකක් යා කරලා ජායක් ඇන්දොත් ඔය වගේ මෙන්න මේ සිසිලන වක්‍රයේ ලක්ෂ දෙකක් යා කිරීමෙන් අඳින ජායේ අනුක්‍රමණය ලක්ෂ දෙකක් යා කිරීමෙන් අපි අඳින ජායේ අනුක්‍රමණය අපි හිතමු මෙතන කෝණය ඇල්ෆා කියලා එතකොට tan ඇල්ෆා සමානයි සම්මුඛ පාදයේ උෂ්ණත්ව වෙනස ඩෙල්ටා ටීටා බද්ධ පාදයේ කාලය ඩෙල්ටා ටී එතකොට අපි ජාය අනුක්‍රමණය ගත්තොත් ලක්ෂ දෙකක් යා කිරීමෙන් අඳින ජාය අනුක්‍රමණය tan ඇල්ෆා සමානයි ඩෙල්ටා ටීටා බෙදීම ඩෙල්ටා ටී ඩෙල්ටා ටීටා බෙදීම ඩෙල්ටා ටී හේවත් මෙන්න මේ ඩෙල්ටා ටී කාලය තුල මධ්‍යන්නේ සිසිලන සීඝ්‍රතාව තමයි ජාය අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ඩෙල්ටා ටී කාලය තුල මධ්‍යන්නේ සිසිලන සීඝ්‍රතාව ඩෙල්ටා ටී කාලය තුල මධ්‍යන්නේ සිසිලන සීඝ්‍රතාවය තමයි tan alpha වලින් ලැබෙන්නේ අපි ඒ වෙනුවට किसियम लक्ष्यक तोरगेन किसियम लक्ष्यक तोरगेन मेने मे लक्ष्येट स्पर्शकयक केंदला ओय विदिरे स्पर्शकयक केंदला अपि अंदिने स्पर्शके अनुक्रमणे गत्तोत अपि दु मे कोणे बीटा कियला तर कोणे बीटा नम tan बीटा ए लक्ष्येट अदाल अनुक्रमणे tan बीटा मगिन लबेन्ने मेतन काले अपि हितमु t नॉट कियला මේ උෂ්ණත්වය අපි හිතමු තීටා නෝට් කියලා. එතකොට tan බීටා වලින් ලැබෙන්නේ කාලය t නෝට් වන මොහොතේ සිසිලන සීඝ්‍රතාව. සිසිලන සීඝ්‍රතාව. ওই දෙකේ පොඩි වෙනසක් තියෙනවා. අපි ලක්ෂ දෙකක් සලකලා ජායක් ඇඳලා ජාය අනුක්‍රමණය හෙව්වොත් ලැබෙන්නේ සලකන කාල පරාසය තුළ මධ්‍යන්නේ සිසිලන සීඝ්‍රතාව. නිවැරදි මගේ නෙමෙයි මේ කාලය තුළ සිසිල් වීමට අදාළ මධ්‍යන්නේයක් තමයි ලැබෙන්නේ. හැබැයි අපි කිසියම් ලක්ෂයකට ස්පර්ශකයක් ඇඳලා ස්පර්ශකයේ අනුක්‍රමණය හෙව්වොත් අපට ලැබෙන්නේ එම මොහොතේදී සිසිලන සීඝ්‍රතාව. එම මොහොතේ සිසිලන සීඝ්‍රතාව. පැහැදිලිද?
right අපි මේ ටික ප්‍රස්තාරයට යටින් ලියාගමු මෙහෙම හරි ඉස්සලා ඔගොල්ලෝ ප්‍රස්තාරයෙන්දනේ ඉහතින් දැක්වෙන්නේ සිසිලන වක්‍රයයි අලුත් පෙළකින් ලියන්න සිසිලන වක්‍රයේ සිසිලන වක්‍රයේ කිසියම් ලක්ෂ දෙකකට අදාළව සිසිලන වක්‍රයේ කිසියම් ලක්ෂ දෙකකට අදාළව ජායක් ඇඳ ජායේ අනුක්‍රමණය සෙවූ විට අපට ලැබෙන්නේ ජායේ අනුක්‍රමණය සෙවීමෙන් අපට ලැබෙන්නේ එම කාල පරාසය තුල මධ්‍යන්නේ සිසිලන ශීඝ්‍රතාවයයි එම කාල පරාසය තුල මධ්‍යන්නේ සිසිලන ශීඝ්‍රතාවයයි හරිද ලක්ෂ දෙකක් අරගෙන ජාය ඇඳලා ජාය අනුක්‍රමණය හෙව්වොත් ලැබෙන්නේ එම කාල පරාසය තුල මධ්‍යන්නේ සිසිලන ශීඝ්‍රතාව හරිද ඊළඟට ආය අලුත් පෙළකින් ලියන්න නමුත් සිසිලන වක්‍රය මත කිසියම් ලක්ෂයකට ස්පර්ශකයක් ඇඳ කිසියම් ලක්ෂයකට ස්පර්ශකයක් ඇඳ ස්පර්ශකයේ අනුක්‍රමණය සෙවූ විට අපට ලැබෙන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය සෙවූ විට අපට ලැබෙන්නේ එම මොහොතේ සිසිලන ශීඝ්‍රතාවයයි එම මොහොතේ සිසිලන ශීඝ්‍රතාවයයි හරිද ලක්ෂ දෙකක් අරගත්තොත් ලැබෙන්නේ මධ්‍යන්‍ය අගයක් කිසියම් ලක්ෂයකට ස්පර්ශකයක් ඇන්දොත් ලැබෙන්නේ එම මොහොතේ සිසිලන ශීඝ්‍රතාව හරි දැන් ප්‍රස්ථාරේ ජාය ඇඳලා ඩෙල්ටා ටීටා ඩෙල්ටා ටී දාලා මේක ලියන්න tan ඇල්ෆා ස්පර්ශකයක් ඇඳලා බීටා දාලා tan බීටා ලියන්න කාලයේ t නෝට් වන මොහොතේ සිසිලන ශීඝ්‍රතාව කියලා ප්‍රස්ථාරේ මේ ටික ලකුණු කරලා සම්පූර්ණ කරගන්න හරි ප්‍රස්ථාරේ මේ ටික ලකුණු කරලා සම්පූර්ණ කරගන්න හරිද පැහැදිලිද රයිට් අපි දැන් යන් පරීක්ෂණ වලට මම හිතන්නේ අපි කලින් පරීක්ෂණ 6ක් කරා හරිනේ දැන් පරීක්ෂණයට යන්නේ අපි කලින් පරීක්ෂණ 6ක් කරා වගේ මතකයි ඒතර අපි කලින් පරීක්ෂණ 6ක් කරා නම් මේ තමයි 7 වෙනි පරීක්ෂණය ලියන්න පරීක්ෂණ අංක 7 පරීක්ෂණ අංක 7 සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම හරි රයිට් අපි මුලින්ම පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය ලියාගමු ලියන්න ද්‍රව්‍ය හා උපකරණ අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ එහෙමද ලියන්න පියන හා මන්තය සහිතව පියන හා මන්තය සහිතව බාහිර පෘෂ්ඨයේ හොඳින් උපදැමු කැලරිමීටරයක් පියන හා මන්තය සහිතව බාහිර පෘෂ්ඨයේ හොඳින් උපදැමු කැලරිමීටරයක් පරිවාරක තන්තු හා ආවරණ බඳුනක් පරිවාරක තන්තු හා ආවරණ බඳුනක් උෂ්ණත්වමානයක් විරාම ඝටිකාවක්
තෙදඬු තුලාවක් තෙදඬු තුලාවක් ප්‍රමාණවත් තරම් ජලය සහ ද්‍රවය ප්‍රමාණවත් තරම් ජලය සහ ද්‍රවය ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ රයිට් හොඳ රහගන්න දැන් මෙතන අපි සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව හොයන්න හදන්නේ මට ඕන පියනක් තාප පරිවාරක පියනක් සහිත කැලරිමීටරයක් මන්තෙකුත් ඕන කැලරිමීටරේ පෘෂ්ඨය හොඳින් උපදාලා තියෙනවා නම් හොඳයි බාහිර පෘෂ්ඨය පස්සේ හේතුව කියන්නම් බාහිර පෘෂ්ඨය හොඳින් උපදාලා තියෙනවා නම් හොඳයි ඊළඟට ආවරණ බඳුනක් ඕන පරිවාරක තන්තු අවශ්‍යයි එල්ලීම සඳහා උෂ්ණත්ව මානයක් ඕන ද්‍රවය අවශ්‍යයි ජලය අවශ්‍යයි විරාම ගටිකාවක් අවශ්‍යයි තෙදඬු තුලාවක් අපට අවශ්‍යයි අපි යම් හෝම්වර්ක් 7 10 ගානට සිසිලන ක්‍රමයෙන් ද්‍රව දෙකක විශිෂ්ට තාප ධාරිතා සංසන්දනය කිරීම අදාළ පරීක්ෂණයක් විස්තර කරන්න කියනවා පරීක්ෂණේ ආය කරන්න ඕනේ අපි දැන් කරපු එකමයි හරි ඊළඟට කියනවා සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීමේ පරීක්ෂණයකදී පළමුව ද්‍රවයෙන් 0.25 කිලෝග්‍රෑම් ස්කන්ධයකුත් දෙවනුව ජලයෙන් 0.2 කිලෝග්‍රෑම් ස්කන්ධයකුත් ස්කන්ධයේ 0.1 කිලෝග්‍රෑම් වූ වීතාදා 400ක් වන ද්‍රව්‍යයකින් සාදන ලද කැලරිමීටරයක් තුල සිසිල් වීමට සලස්වන ලදී. 70 සිට 40 දක්වා සිසිල් වීම සඳහා ගත වූ කාලය පිළිවෙලින් ද්‍රවයේ සඳහා තප්පර 210යි ජලයේ සඳහා තප්පර 270ක් වී නම් ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාව සොයන්න කියලා කියනවා. රයිට් අපි දැන් පරීක්ෂණය කළ දැනුමක් තියෙනවා. හරි අපි දන්නවා කැලරි මීටරේට ද්‍රවය දාලා පියනකින් වහලා සිසිල් වෙන ඉඩ ඇරියොත් මන්තනය කරමින් හරි මන්තනය කරමින් ද්‍රවය දානවලු කිලෝ 0.25ක් ද්‍රවය කැලරි මීටරේ 0.1 කිලෝග්‍රෑම් විශිෂ්ටතාව ධාරිතාව 400යි 70 සිට 40 දක්වා සිසිල් වීම 70 සිට 40 දක්වා සිසිල් වීම ගත වුණු කාලය ද්‍රවයට තප්පර 210යි තප්පර 210යි හරිනේ ඊළඟට ජලයට අදාළව ගත්තොත් මේ කැලරිමීටරේට ජලය දානවා 0.2ක් 0.2 කිලෝග්‍රෑම් ජලය පී පරිවාරක පියනකින් වහලා මේක සිසිල් වෙන්න ඉඩ හරිනවා මන්තනය කරමින් එතකොට කැලරිමීටරේ කලින් විදියමයි 0.1 කිලෝග්‍රෑම් වීතාදා 400යි ජල කැලරිමීටරයත් 70 සිට 40 දක්වා සිසිල් වීමට ගත කරන කාලය තප්පර 270යි තප්පර 270යි හරිනේ එතකොට යම්කිසි උෂ්ණත්ව පරාසයක් තුළින් සිසිල් වීමේදී වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියත නම් තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමාන වෙන්න ඕන ඕක තමයි අපේ තර්කය 70 සිට 40 දක්වා සිසිල් වන විට වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියත නම් ද්‍රවයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමාන වෙන්න ඕන ජලයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට හරිනේ ද්‍රවයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි ජලයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි
සමාන වෙන්න ඕනේ. ඉතින් අපි මේ දත්ත ටික ආදේශ කරමු මේ සමීකරණයට. ද්‍රවයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව කිව්වම අපිට මං උඩට ගන්නම් ඉදමදි නිසා. හරි? ද්‍රවයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව කිව්වම ද්‍රවයේ තාපදාය ද්‍රව කැලරිමීට්‍රිය අත්‍රම්. මෙතන අත්‍රම මෙහෙම වෙන්න ඕනේ. ද්‍රවයේ නෙමෙයි ද්‍රව කැලරිමීටරයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමාන වෙන්න ඕන ජල කැලරිමීටරයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවට වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියතයි නම් ද්‍රව කැලරිමීටරයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි ජල කැලරිමීටරයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි සමාන වෙන්න ඕන මොකද මෙතන උණුසුම් වස්තුව වෙන්නේ කැලරිමීටරයේ පෘෂ්ඨයේ තාපය හානි වෙන්නේ කැලරිමීටරයේ පෘෂ්ඨයේ හරිද එතෙන්දී අපි ආදේශ කරනකොට දැන් ද්‍රව කැලරිමීටරයේ අපි තාපධාරිතාව අවශ්‍යයි මෙතන ජල කැලරිමීටරයේ තාපධාරිතාව අවශ්‍යයි අපි දීපු දත්තත් එක්ක බලලා ආදේශ කරමු හරි රයිට් මම මේ ටික මකන්නම් රූප සරහන් දෙක පොඩ්ඩක් උඩි ගොම් මකමු ඉඩමදි නිසා දැන් අපි ආදේශ කරමු අපි ද්‍රව කැලරිමීටරය ගත්තොත් කැලරිමීටරයේ තාපධාරිතාව ඕන ද්‍රවයේ තාපධාරිතාව ඕන මේ දෙක ගුණ කරන්න ඕන සිසිලන ශීඝ්‍රතාවයෙන් 70 සිට 40ට සිසිල් වෙන්නේ තප්පර 210ක් තුල ඊළඟට සමානයි කැලරිමීටරයේ තාපධාරිතාව ඕන ජලයේ තාපධාරිතාව ඕන සිසිල් වෙන්නේ 70 ඉඳන් 40ට තප්පර 270ක් ගත වෙනවා හරි මේ තියෙන ද්‍රව කැලරිමීටරයේ තාපධාරිතාව මේ ජල කැලරිමීටරයේ තාපධාරිතාව වැඩි කරන්න ඕන දෙපැත්තම සිසිල්න ශීඝ්‍රතාවයෙන් මේගොල්ලන්ට අදාළව උෂ්ණත්වන්තරය නම් දෙන්නගෙම සමානයි උෂ්ණත්වන්තරය සමානයි කාලය තමයි වෙනස් වෙන්නේ දැන් අපි ආදේශ කරමු කැලරිමීටරයේ ස්කන්ධය දශමයකයි විශිෂ්ට තාපධාරිතාව 400යි ද්‍රවයේ ස්කන්ධය දශම දෙකයි පහයි විශිෂ්ට තාපධාරිතාව දන්නේ නැහැ බෙදීම 210යි බෙදීම 210යි කැලරිමීටරයේ තාපධාරිතාව දශම එක ගුණ කිරීම 400යි ජලය දශම දෙක ගුණ කිරීම ජලයේ විශිෂ්ට තාපධාරිතාව දීලා නැහැ අපි දන්නවා කියලා තමයි ගන්නෙ ජලය යගේ දීලා නැහැ අපි දන්නවා කියලා ගන්නවා 4200යි බෙදීම 270යි හරි දැන් අපි මේක සුළු කරමු මම මේක දැන් මකන්නම් දත්ත ටික අපි ලියාගත්තනේ මේ ටික මකමු මෙතන 40.25SL ඔහොම බින්දුවක් අපේන ඕන නම් තුනෙනුත් බෙදන්න පුළුවන් නේ තුනෙන් බෙදුවොත් 7යි මෙතන 40 420යි 840යි තුනෙන් බෙදුවම 9යි සුළු කළ බලමු මේක 880යි 880 9 බෙදෙන්නේ නැහැනේ අපි සුළු කරමු මේක 40.25SL සමානයි 7 වැඩි කිරීම 880 බෙදීම 9 රයිට් අනේක සුළු කළ බලමු 880 වැඩි කිරීම 7 බෙදීම 9 684.4 ඒකෙන් අපිට 40 අඩු කරන්න පුළුවන් තර දශම 2.5SL 684.4 ඍණ 40යි 40ක් අඩු කරන්න දශම 2.5 4 න් 1යි
हयसीय हतलिस हतराय दशम हतराय वैडिकिरी हतराय देदास पांसीय हैत्त हताय दशम हताय जूल किलोग्राम केल्विन ओग तमाय द्रवे विशिष्ट तापधारिताव 2577.7